Tapi ඉස්සෙල්ලාම අවිල්ලා තියෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ බලකොටුව. දැන් බලකොටුව කියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා 1153 රාජ්‍යත්‍රපත් වෙලා මුලින්ම එතුමා කරන්නේ බලකොටුවක් හදන එක. ඒ බලකොටුව අක්කර 25. මේ අක්කර 25 තුල කාමර දහසක නගරයක් එතුමා 1153 පොළොන්නරුව නැවත අගනගරය කරන මුලින්ම කරපු තැන තමයි බලකොටුව. මේ බලකොටුව විශාල ප්‍රාකාර බැම්මකින් අපිට ඈත පේන ලොකු බැම්මක්. ඒ පේන බැම්ම අඩි 18ක් විතර පළල බැම්මක් අඩි 30ක් විතර වගේ උසකට තිබිලා තියෙනවා. ඒතර මේ බලකොටුව තුල තමයි එතුමාගේ රජමාලිගාව කරලා තියෙන්නේ. මේ රජමාලිගාවේ ඉතිහාස නම තමයි වෛජන්ත ප්‍රාසාදය. දැන් වෛජන්ත ප්‍රාසාදය කියලා කියන්නේ සද්දවුදුගේ භවන හා සමානව ඉදිරිච්ච මාලිගාවක්. ඒතර මේ මාලිගාව තට්ටු 7කට තිබිච්ච මාලිගාවක්. ඒ තට්ටු 7කට ගොඩනැගුණු නිසා තමයි සද්දුමුපාය කියලා කියන්නේ. ඒතර ගොඩනැගිල්ලේ සැලසුම් දිහා අපි ගලුවොත් එහෙම හරියටම අඩි 150 150 සම චතුරස්‍රාකාර සැලසුමකින් මේ මාලිගාවේ සැලසුම අරගෙන තියෙනවා. වර්ගඵලය ගත්තොත් අඩි 22500යි. ඒතර ගොඩනැගිල්ල තට්ටු 3කට ගැටළු ආධාර මත කරලා තියෙන තට්ටු 4ක් සම්පූර්ණම දැවෙන් කරගෙන තියෙන අඩි 100ක් වගේ උසකට තිබුණු මාලිගාවකට තමයි විශ්වාස කරන්නේ. ඒතර අපිට මේ ගොඩනැගිල්ල කොහොමද හදාගත්තේ කියන එක අපිට මාලිගාව දිහා බලපුවාම බොහොම ලේසියෙන් තාහුරු කරගන්න පුළුවන්. ගැටළු සහ දැව භාවිතා වෙච්ච බව. අපිට කාණු වගේ දකින්න තියෙන විශාල දව කණු දෙකක් දැන්. ඒ වගේ දව කණු 236ක් බිම් මහලට පාවිච්චි කරලා තියෙනවා. ඒ දව කණු 236 තමයි මෙතනින් ඉහළට යන හැම තට්ටුවකම බර දරලා තියෙන්නේ. මේ විත්ති වලට කිසිම වරක් මේ මාලිගාවේ දීලා නැහැ. ඒතකොට දව කණු වල විශාල හරස් පාලක ගියා. ඒ හරහා විශාල ලෑලි වලින් තට්ටු වෙන්න උනා. තට්ටු 3කට ගඩොලා දැම තට්ටු 4 සම්පූර්ණ දැවගෙන අඩි 100කට වඩා උසක් තියෙන්න ඇති කියන විශ්වාසය තියෙනවා. ඒතකොට ගොඩක් මහත විත්ති අපිට දකින්න පුළුවන්. දැන් පොළොන්නරු කෙන ගොඩක් වියලි කලාපයක් රස්නේ වැඩි පළාතක්. ඒක නිසා මේ රජමාලිගාවේ ඇතුළත සිසිල් කරගන්න තමයි අඩි 9ක් වගේ පළල් බිත්ති පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර අපිට මේ මාලිගාවේ කුඩා කුඩා කාමර 55ක් විතර අපිට දකින්න පුළුවන්. ඒ කුඩා කුඩා කාමර කියන්නේ රජුගේ රාජ්‍ය ආරක්ෂාව සඳහා ආරක්ෂක සෙබළුන් රඳවා ගැනීම සඳහා තම ආරක්ෂක වළල්ලක් හැටියට තමයි ඒ වටේ තියෙන කාමර පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර මේ ගොඩනැගිල්ල වැසිකිලි පද්ධති අදට අපිට දකින්න පුළුවන්. උඩට ගිහී පියකට පෙළ අපිට දකින්න පුළුවන්. ඒතර කාලිංග මාර්ගයේ ආක්‍රමණය. මොකද මේ මාලිගාව 1214 කට අවසානම රාජ්‍ය කරන්නේ පරාක්‍රම පාණ්ඩිකන් රජතුමා දුරුල නායකයෙක් කන්නේ කාලේ මාර්ගකෙන ආක්‍රමණයක බලකොටු වට කරලා රජුව අත්අඩංගුවට අරගෙන ඇස් දෙක උගුල්වල මරලා රාජ්‍ය ධනය කොල්ල කරලා ගිනි තිබ්බාම මාස 3ක් වගේ කාලයක් මේ මාලිගාව ගින්නේ විනාශ වුණා කියලා ජනප්‍රවාද සඳහන් වෙනවා. ඒකට සාධක අදටත් අපිට බලන්න පුළුවන් gadul බැමි උඩු වෙලා ජබර බවත් කොටස් අපිට ඇතුලේ තාමත් මේ කොටස් දකින්න පුළුවන්. රජ කෙනෙක් හිටපු රජමාලිගාවක වැඩිම නටබුන් දකින්න තියෙන එකම තැන. ඒතර මේ මාලිගාව ගින්නෙන් මොනතරම් දරුණු ආකාරයකට හානි වුණාද කියලා බැලුවොත් එම අපිට මේ දකින්න තියෙන මේ ජබර කුටි කියන්නේ මේ gadol බැමි ඉන්න වෙලා ජබර වෙච්ච කොටස් තමයි මේ ප්‍රදර්ශනයකට තියලා තියෙන්නේ. මොකද පුරා විද්‍යාවේ කාලිංග මාගල මේ ආක්‍රමණය කරාම අවුරුදු 700කට කිට්ටු කාලේ මහ කැලේකට වෙහිච්ච නගර මේවා. ඒතර සුද්දෝන්ගේ කාලික 915 මාර්තු 2 මේ උඩරට ගිවිසුම අත්සන් කරාට පස්සේ ඉංග්‍රීසියෙන් එකද අපේ රටේ පළවෙනිම ආරම්භ කරපු දෙපාර්තමේන්තුව සර්විය එක මිනුම්දූර දෙපාර්තමේන්තුව. ඒව ආරම්භ කරලා ඉතින් ආයතන මගින් තමයි මේ මහා කැලෑමැදිනවා මිනුම් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එනකොට තමයි ඉංග්‍රීසින්ට මෙන්න මේ කැලේට වැහිච්ච මේ නගරය හම්බෙලා තියෙන්නේ. හම්බුණාට පස්සේ ඒගොල්ලෝ මේකන වාර්තාවක් වෙනේ. වාර්තාව එංගලන්තේ මහරජයට දුන්නාට පස්සේ තමයි 1890 ජූලි 7 වෙනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කරලා මේ රූස්ස ගස්කොළන් ඔක්කොම අයින් කරලා අපිට බලන්න පුළුවන් මට්ටමට සංරක්ෂණ කරලා තියෙනවා. ඒතකොට ඒ සොඳුන් අයින් කරනකොට ඒ හම්බෙච්ච යබර කොටස් තමයි මේවා ප්‍රදර්ශනයකට ඉදිරි මාලිගාවේ තියලා ගින්නකින් හානි වුණා කියන එක අපිට බොහොම ලේසියෙන් අහුරු කරගන්න පුළුවන්. අපි රජවරුන් ගැන ගත්තාම රජවරුන් කියන්නේ දෙවරුන් හා සමානයි. ඒ කියන්නේ දෙවි කෙනෙකුට මේ සියලුම වරප්‍රසාද රජ කෙනෙකුට තියෙනවා. ඒ සියලු වරප්‍රසාද විදිමින් තමයි රජතුමා මේ රට වැසියන වැඩ කරන්නේ. ලොකු කොටසක් කරන්නේ නැහැ. සංකල්ප 4ක් මත තමයි රටක් ගොඩ නැගුවේ. තමයි මහා වැව්, මහා දාගැබ්, මහා කෙත්, මහා පන්සල්. මේ සංකල්ප 4 මත රටක් ගොඩ නගනවා. ඒ රජතුමා රටේ දෙවියන් හැට පිළිගත්ත රට වැසියන. ඒක නිසා මේ රජමාලිගාවේ අපිට දකින්න පුළුවන් රජු සියලු සැප සම්පත් වලින් පිරිපුන්න තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ අපිට මේ ශාලාවක් දකින්න. මේ ශාලාව රජතුමා නාට්‍ය, නර්තනය, සංගීත වගේ නරඹපු තැන අපිට ඉස්සරහා දකින්න පුළුවන් එතුමා වාඩි වෙච්ච මණ්ඩපෙත් අපිට දකින්න තියෙනවා. අපිට මේ රජමාලිගාවද මේ රජමාලිගාවක සරස්ම හදන්නේ යුද උගතුන් යුද ඉංජිනේරුවන්. ඒතකොට උගතුන් ඉංජිනේරුවන් රජුට ලොකු ආරක්ෂාවක් රජමාලිගාව තුල තිබිලා තියෙනවා. අපිට මේ දකින්න තියෙන කුඩා කුඩා කාමර, ගබඩා කාමර, නිදන කාමර එහෙම නෙවෙයි. රජුගේ රාජ්‍ය ආරක්ෂාවට රාජකීය සෙබළු රඳවගත්ත කාමර. මොකද මේ අපි මේ දකින කුඩා කාමරක එක මොල්ලට එක සෙබලා ගන්න සෙබළු 4 දිනක ඉඳලා දෙනවා. ඒකේ කාමර 55ක් මේ වටේටම පාවිච්චි කරලා දෙනවා. දැන් අපි මේ බලන්න යනකොට රජතුමාගේ රාජකීය වැසිකිළිය. ඒතර වැසිකිළියට ගියත් එතුමා බොහොම ආරක්ෂාවක් නැද්දෙන් තමයි මේ කාර්යයක් ගිහිලා තියෙන්නේ. අපිට මේ දකින්න දෙන්නේ රජතුමා පාවිච්චි කරපු රාජකීය වැසිකිලි. දැන් අපිට මේක ගල් ප්ලේට් එකක් දකින්න පුළුවන්. ගල් තුනක් විතර ගැඹුරකට හාරලා තියෙන. ඒතර කකුල් දෙක තියාගත්ත කොටස බොහොම පැහැදිලිව අපිට දකින්න පුළුවන්. ඒතර මේවල තිබිලා තියෙන කමට් තාක්ෂණය. දැන් අපිට මේ වැසිකිලි පෝච්චියක් තිබුණ බාට මේකේ සාධකයක් නැහැ. ඒතර මේවල වටිනා කියන දේවල්. දැන් අපි බලුවොත් එමෙ දැන් ඉංග්‍රීසි ආණ්ඩු කාලේ මේවල වැඩ කරනකොට ගොඩාක් අය මේවල වටිනා කියන දේවල්. ඒ කියන්නේ මේ සිහිවටන හැටියට එයාලගේ රටවල් වලට අරගෙන ගිහිල්ලා තියෙනවා. මේවල තියෙන ගොඩාක් දේවල් ඒගොල්ලෝ අරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් අපිට මේවා දකින්න නැත්තේ ඒකයි. මේවල තිබුණා නම් අනිවාර්යයෙන් මේ සුන්බුන වලට යට වෙලා හරි මේවා හම්බෙන්න ඕනේ. ඒතර මෙතන දකින්න දෙන්නේ රජතුමා පාවිච්චි කරපු වොෂ්රූම්. ඒක වන්ට මේ ඇඟපත සෝදා ගැනීම සඳහා පාවිච්චි කරපු කාමරය. ඒතර මේවට පාවිච්චි කරලා තින්නේ ගල් වලින් කරපු බේසන්. උණු වතුර තියන්න, ඇල් වතුර තියන්න, ඖෂධ වගේ දේවල් තියාගන්න. ඒවා පාවිච්චි කරලා තිනවා. දැන් අපිට ඒ වොෂ්රූම් එකේ කාමරය විතර දකින්න තියෙනවා. මෙතන දකින්න පුළුවන් මේ රාණික ලස්සන මෝල් එකක් අපිට දකින්න පුළුවන්. මෙතන මේ හැම මොල්ලක්ම වගේ ලස්සන මෝල් වලින් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ කොටස විතරයි දැන් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඉතින් මේ කොටස ආරක්ෂා කර ගැනීම සඳහා CCF එකයි මන්ත මධ්‍යම සංස්කෘතික අරමුදලින් උඩට ග්ලාස් එකක් දාලා තියෙනවා. වරුසාවෙන් වෙන හානිය අවම කරගන්න. මෙතනින් ඇතුළු වුණාම රජුගේ රාජ්‍ය ආරක්ෂාව කොපමණද කියන එක අපිටම තහවුරු කරගන්න පුළුවන්. මේ හැම කාමරයකම සෝල්ජර්ස්ලා 4 දෙනා ගන්න ඉඳලා තියෙනවා. ඒතකොට අපිට මෙතනින් ඇතුළු වුණාම ඉස්සරහ තියෙන දේශන ශාලාවට යනකම ගමන් කරන්න පුළුවන්. මාලිගාව තට්ටු 7ක මාලිගාවක්. ඒ තට්ටු 7 මාලිගාවේ පළවෙනි තට්ටුවට ගිය ගල් පඩිපෙළ අදටත් අපිට දකින්න පුළුවන්. මොකද මේකේ බිම් මහල ඉඳලා ඊළඟට තට්ටුවට යන්න ඕන බරකින් පඩිපෙළක් හදාගෙන මේ කාර්යය පුළුවන්. මොකද මේ මොන බරකින් එක තට්ටු ඉහළට අරගෙන යන්න පුළුවන්. නමුත් මෙතනින් උඩට ඒක කරන්න බෑ. බර වැඩිනේ. ඒක නිසා මෙතනින් උඩට තිබිලා තියෙන්නේ දැවෙන් කරගත්ත පඩිපෙළ. ඒතර දැවෙන් කරපු කිසි දෙයක්වත් අපිට දකින්න නැත්තේ. මාලිගාව ගින්නකින් විනාශ වෙන්නේ. ගින්නකින් විනාශ වෙච්ච නිසා දැවෙන් කරපු සීලම දෙකකින් හානි වෙලා තියෙනවා. ඒතරින් මෙතනින් උඩ පාවිච්චි වෙන සම්පූර්ණ බිසෝරස. මොකද අපි වංශ කතාව කියවොත් වංශ කතාවේ මහා වංශය තමයි අපි මුල් ඉතිහාසයේ තියෙන්නේ. ඊට පස්සේ ඒක දෙවෙනි කොටස තමයි චූල වංශය. ඒතර චූල වංශ කතුවරයා මේ මාලිගාව ගැන වර්ණනා කරලා තියෙන්නේ මේ මාලිගාවේ ඉහළින් තිබුණු තට්ටු රණින් ආලේප උබිත් එක රත්තරන් ආලේප කරපු බිත්ති රත්තරන් වලින් කරපු සීනු මේ සීනු වලින් වෙන නාදේ මාලිගාවට නාදවත් වෙන විදියට සුවඳ වූ දුමෙන් සුවඳවත් වෙන ආකාරයට. ඒතර එක බිසෝකට එක තට්ටුව ගන්න තට්ටු පහක්ම සුබද්‍රා භද්‍රා චන්ද්‍රවති රූපවති ලීලාවති ලීලාවති කියන අගමෙහිසි එතෙමෙට 10 වෙනි තට්ටුව හිමි වෙන්නේ නැති 7 වෙනිම තට්ටුවේ තමයි රජතුමාගේ නිදන කාමර සහ සියලු සැප පහසුකම් තිබිලා තියෙන්නේ. අපි ඊළඟට මේ ඉන්නේ මාලිගාවේ තියෙන විශාලම ශාලාව. මේක ශාලා පහක් පාවිච්චි වෙන මාලිගාවට. ඒකේ විශාලම ශාලාව තමයි මේ කියන්නේ. මේ තියෙන ශාලාවේ දිග ප්‍රමාණය අපි බැලුවොත් එීම අඩි 102ක් තියෙනවා. පළලෙන් තියෙනවා අඩි 42ක්. ඒක රාජ්‍ය මට්ටමින් කරන සියලු දේශන සහ පිළිගැනීම් කරපු ශාලාවක්. ඒතකොට අපිට මේ මාලිගාව හරි වැටින්නේ. මේ වගේ මාලිගාවක් ගන්න අපිට දැනුවත් වෙලා තියෙන, ඉගෙන ගන්න තියෙන එකම තැන පොළොන්නරුවේ මහා පරක්‍රමබාහු රජතුමාගේ රජ මාලිගාව පමණයි.